ජපානයේ රැඳුම් මධ්‍යස්ථානයකදී මිය ගිය විස්මා සඳමාලිගේ CCTV දර්ශන ඔබ මේ වෙන විටත් දකින්න ඇති. ඇයට නිසි ප්‍රතිකාර නොමැති වීම නිසා මිය ගිය බවට සාක්ෂි දරන්නට තමයි CCTV දර්ශන මෙසේ සමාජ මාධ්‍යට මුදාහැර තිබෙන්නේ. ජපාන් බලධාරීන් නම් මේ පිළිගන්නට කොහෙත්ම කැමති නැහැ. ජපාන් අධිකරණ අමාත්‍ය කේන් සයිතෝ පවසන්නේ සංස්කරණය කිරීමෙන් පසුව සහ අවසරයකින් තොරව මෙම වීඩියෝ පටය සමාජ මාධ්‍යයට මුදාහැර ඇති බවයි. වීසා නීති උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් ජපානයේ නගෝයාහි සංක්‍රමණිකයින් රඳවා තබා ගැනීමේ මධ්‍යස්ථානයකදී නිසි ප්‍රතිකාර නොලැබීම මත විස්මා සඳමාලි ජීවිතයෙන් සමුගන්නේ 2021 වසරේදී. කෙසේ වෙතත් විස්මාගේ මරණයට නිශ්චිත හේතුවක් අවසන් මරණ පරීක්ෂණ වාර්තාවේ නොමැති වීම ගැටළු සහගත තත්ත්වයක් නිසා ඇයගේ පවුලේ නීතිඥින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ විස්මා රැඳී සිටි කාමරයේ CCTV දර්ශන ලබා දෙන ලෙසයි. ඊට ප්‍රතිචාර දැක්වූ ජපාන් රජය 2021 පෙබරවාරි 22 වනදා සිට මාර්තු 6 වනදා දක්වා විස්මා රැඳී සිටි කුටියේ CCTV දර්ශන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. 2021 වසරේ ජීවිතය හැරගිය විස්මාගේ මරණය මේ වෙද්දී අපේ රටේ විශේෂ පොහොසත්බවට පත් වී තිබෙන්නේ ඇයගේ පවුලේ සමාජිකයින් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වරුන් එම CCTV දර්ශන පසුගිය බ්‍රහස්පතින්දා පළමු වරට සමාජ මාධ්‍යට මුදාහැරීමෙන් අනතුරුවයි.